විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇසට් කරලා තියෙන විහාරස්ථානයක පිළියම් පදිංච කරලා තියෙන ස්ථානයක් අපි කලක් තාවකාලික පුදසෙන්සුන් හදාගෙන ඉතේ වැඩ හිටියා. එතන ස්ථිර ඉදිකිරීම මෙදා කරන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබෙනකන් අපි හිටියා. දැන් අවසර ලැබුණාට පස්සේ භූමිය ගවේෂණ වලට ලක් කරලා අපිට භූමියන් පෙන්වලා නිරවුල් කරලා තියෙන වෙලාවේ අපිට පුදසෙන්සුන් සකසන්නට දැන් තියෙන දේශපාලනික බලාධිකාරී වලින් නැත්තම් දෙමළ සංවිධාන වලින් නැත්තම් ආර් සම්බන්ධ මහත්මයාගේ බලපෑම මත ඒකට පුදසෙන්සුන් අදාන්න ඉඩ දෙන්නේ නැහැ. දැන්ට මෙතන පුරාවිද්‍යා නටබුන් ඉස්සරලා තත්ත්වම විශාල වශයෙන් පුරාවිද්‍යා නටබුන් ඉස්සරලා තියෙන බලාත්කාරය තැදී තැනක් ස්ථානයක් එතන තිබිච්ච බුදුරජාණන් වහන්සේගේ සිරස කොටාපු ගල් පවයිට මීටර 800ක් විතර දුරින් තියෙන කෝවිලේ ගිරිවට කියලා බැඳලා තියෙනවා. දැන් කති තුන හතරකට උඩ ඉස්මත්ෙන් අපි ගිහින් බලනකොට පුරාවිද්‍යා චෛත්‍ය උඩ දේව අඩි 4-5ක විතර උස දේව පිළිමයක් ගෙනලා තැන්පත් කරලා කොන්ක්‍රීට් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපේ උරුමය දවසින් දවස අපිට විනාශ වෙමින් පවතුනවා. ඒ වගේම අපිට කුච්චවේලි සෙම්බිමලේ කියන ස්ථාන ගත්තත් එතන අපේ පුරාවිද්‍යා නටබුන් පවතින බුදු පිළිම පොත් පිළිම වහන්සේලා තියෙන ස්ථානේ දැන්ට ඒ සුද බිම තුළ කෝවිලක් පවත්වාගෙන යනු මේ ආකාරයට අපේ එක පැත්තකින් දෙමළ අන්තවාදයේ ඔස්සගෙන අපේ නටබුන් විහාරස්ථාන ටික වියන් විනාශ කරමින් පවතිනවා. අනිත් පැත්තෙන් අන්තවාදී මුස්ලිම් මිනිස්සු මේකට මේ පරිසරය විනාශ කරගෙන යනවා.